අද net fm ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව මේ විදියට පවත්වන්නයි මේ මොහොතේ සූදානම් වන්නේ අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අංක 29 මඩවල මුල්ල නවපටුමග ගාල්ල ලිපිණේ පදිංචි විශේෂඥ වෛද්‍ය අරුණ රොඩ්‍රිගෝ මහත්මයා ඇතුළු ඒ පුණ්‍යවන්ත පිරිසයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ අපි මේ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නේ බලාපොරොත්තු වන්නේ අද දවසේ අපි මේ උතුම් ධර්මානුශාසනාව සඳහා
විශේෂ සූත්‍රයක් දේශනාවට තෝරගත්තා. සූත්‍රේ නම තමයි සාදුහු කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලයේදී දවසක් එක්තරා රාත්‍රියක මේ සතුල්ලප කායික කියලා දෙවිවරු පිරිසක් වැඩම කරනවා. මොකද මේ සතුල්ලප කායික දෙවිවරු කියලා කියන්නේ? ඒ කියන්නේ සතුල්ලප කායික දෙවිවරු කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකයේදී සම්මාදිට්ඨිකව කුසල් වඩලා ඒ ධර්ම සමාදාන වශයෙන් පින්කම් කරලා, කියන්නේ මේ ධර්මයන් නියම ලෙස සමාදන් වෙලා පින්කම් කරලා දිවි ලෝකී ඉපදිනු අති විශේෂ දිව්‍ය කොට්ටාසය. ඒ දෙවියන්ගේ ප්‍රඥාව බලවත්, සද්ධාව බලවත්, අන්නේ දෙවියන්ට වඩා උසස් ප්‍රඥාවක්, උසස් සද්ධාවක් ඒ දෙවියන්ට ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ලෝකයේදී පින්කම් කරපු දෙවිවරු කියලා කියන්නේ, දැන් උදාහරණයක් තියෙනවා මේ සූත්‍රයේ තියෙනම සංයුක්ත නිකායේ සගහතර වර්ග අට කතාවේ ඒ සගහත වර්ගයේ තියෙනවා මේ සතුල්ලප කායික වග්ගස්ස කියලා වර්ගයක් වෙනම. ඒ තියෙනවා පළවෙනිම දේශනාවේ එක්තරා වෙළෙන්දු පිරිසක් මහා සමුද්‍රේ නැවක නැගිලා ගමනක් යනවා, වෙළඳාම යනවා. ඉතින් ඔවුන් විශාල වේගයකින් තමයි මේ නැව ගමන් කරන්නේ. හත්වෙනි දවසේ බොහොම භයානක කුණාටුවකට අහු වෙනවා. ඉතින් මේ නැව රළ නැගිලා ජලයෙන් පුරවනවා. ඉතින් නැව ටිකෙන් ටික මුහුදුපත් වෙනවා. ඒ අතරේ බොහෝ ජනතාව තම තමන්ගේ අදහන දෙවිවරුන්ට යාඥා කරනවා අඬා අඬා. නමුත් එක පුරුෂයෙක් ඔය අතරේ කිසියම් දෙයක් කරන්න තු පාඩුවේ පැත්තකටලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් කෙනෙක් ඇවිල්ලා අහනවා, මේ වගේ මහ භයානක වෙලාවක ජීවිතේ රැකගන්න වෑයම් කරන්න නැද්ද කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ කෙනාට කියනවා, පිංගත මම ජීවිතේ රැකගෙන ඉන්නේ. ආපහු කෙනා අහනවා, කොහොමද? කියනවා, මම මේ නැවට නගින දවසේ භික්ෂු සංඝරත්නයට දානයක් දෙන්නා. සරණ සීලේ පිහිටියා. ඉතුරු සිලුත්, ඒ කියන්නේ තිසරණේ පිහිටලා අවශේෂ සිලුත් සමාදන් වෙලා තමයි මම මේ නැවට නැග්ගේ. ඒ නිසා මට ජීවිතේ ආමතුයෙන් ආරක්ෂා කරගන්න දෙයක් නැහැ. මම මේ ජීවිතේ රැකගෙන තියෙන්නේ. ඒක බොහොම විශේෂ කාරණාවක්. සිල් රකින්න කෙනා කියලා කියන්නේ පින්වතුනි ජීවිතේ රක්ෂණාවරණයක් දාගත්තා වගේ. ඒක නා ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්නේ. ඔහු ජීවිතේ ඕනම අවස්ථාවක මරණයට බය නැහැ. මරණයට පත් වෙන්නට ඔහු බය නැහැ. ඒක නා යම් තැනක මරණයට පත් වෙනවා නම් හරියට අතින් ඔසවල උඩින් තියුවා වගේ දෙවුලෝ උපදිනවා. සිල් රකින්න කෙනා හැම වෙලාවකම සතුටින් ජීවත් වෙන්නේ. සීලය කියන්නේ මෙන්න මේ වගේ අතිවිශේෂ කාරණාවක්. ඒ නිසා තමයි මහා ප්‍රඥාවන්තයෝ මහා බෝසත්වරු පවා සංසාරේ ජීවිත තර්ජනයක් තියෙන හැම අවස්ථාවකම විශේෂයෙන්ම අටසිල් සමාදන් වෙලා තියෙන්නේ. අර සංක ජාතකයේදී අපි කලිනුත් මේ කාරණා මතක් කරලා තියෙනවා. ඒත් මේ වගේම බෝසතාන් වහන්සේ නැවක නැගිලා ගමනක් යනකොට, ඒ නැව මුහුදුපත් වෙනකොට, ඒ නැව මුදුරට නැගලා තිසරණ සහිත අටසිල් සමාදන් වෙලා මුහුදට පයින්නවා. තිසරණ සහිත අටසිල් සමාදන් වෙලා මුහුදට පයින්නේ. මොකද ඒකේ අරමුණ මොහොතට පැනලා පීනන්නේ ජීවිතේ රැක ගන්න. හැබැයි බැරි වෙලාවක්වත් ඒ යන අතරමඟ ජීවිතේ රැකින් නැතුව මරණයටපත් වුණොත්, මරණයටපත් වුණොත් බයක් නැහැ. මොකද මැරෙන්නේ සීලවන්තයෙක් හැටියට. බලන්න කොයිතරම් ප්‍රඥාවක් ඒ ජීවිතවලේ උත්තමෙන් වහන්සේලාට තිබිලා තියෙනවද? ඒකයි මේ මහා ප්‍රඥාවන්තයෝ නිරතුරුව සිල් රකින්නවා. ඒ විතරක් නෙමෙයි, තමන්ට ජීවිත තර්ජනයක් ඇති වෙච්ච හැම අවස්ථාවකදීමත් උනහසල සිල් රැකලා තියෙනවා. දැන් මේ වෙලින්දත් ඒකයි කියන්නේ, මම මගේ ජීවිතය ආරක්ෂා කරගෙන තියෙන්නේ. මට අමුතුවෙන් රකින්න දෙයක් නැහැ. ඉතින් ඒ වෙලාවේදී කියනවා අර කතා කරපු පුරුෂයා, මිත්‍රය, එහෙනම් අපිටත් ඒ ආරක්ෂාව දෙන්නකෝ. එහෙම කිව්වම අර සිල්ගත් උපාසකතුමා නැවේ ඉන්න පිරිස 100%ට බෙදෙනවා. ඔද විශාල පිරිසක් ඉන්න නිසා හැම කෙනෙකුට මේකවර සිල් දෙන්න බැරි නිසා 100% බෙදෙනවා කොටස් 7කට. එහෙමනම් නැබේ ඉඳලා තින්නේ 700යි. පළවෙනි 100 දෙනාට සරණ සීලය, පංච සීලය සමාදන් කරවනවා. ඒ සමාදන් කරවලා අහවර වෙනකොටම නැව ඇතුළට ජලය ඇවිල්ලා ඔවුන්ගේ ගොප්පැටිය දක්වාම, වලලු කර දක්වාම ජලය යට වුණා. ඊළඟට දෙවෙනි 100 සිල් සමාදන් කරවනවා. දෙවෙනි 100 සිල් සමාදන් කරද්දී සිල් සමාදන් වල ඉවර වෙනවත් එක්කම
තව තව ජලයේ පිරෙනවා දෙවෙනි සීල සිය සමාදන් කරනකොට ධන හිස දක්වාම ජලයේ පිරিলা තුන්වෙනි සීය සිය සමාදන් කරනකොට ඉන දක්වාම ජලයේ පිරিলা හතරවෙනි සීය සිය සමාදන් කරනකොට නාභිය දක්වා ජලයේ පිරিলা පස්වෙනි සීය සිය සමාදන් කරනකොට පපුව දක්වාම ජලයේ පිරিলা හයවෙනි සීය සිය සමාදන් කරනකොට බෙල්ල දක්වා ජලයේ පිරিলা හත්වෙනි පිරිස සිල් සමාදන් කරනකොට කරවල අවසන් වෙනවත් එක්කම කට ඇතුළටම ජලය ඇවිල්ලා. මෙනි මේ විදිහට ඒ සියල්ලෝම 700 දෙනාවම සරණ සීලයේ සහ පංච සීලයේ පිහිටෙව්වා කියලා කියනවා. අඤ්ඤං තුම්හා කම්පටි සරණං නත්ති. සීලමේව ආවජ්ජේතා. නුඹලාට වෙන පිළිසරණක් නැහැ. සමාදන් වෙච්ච සීලයම ආවර්ජනය කරන්න කියලා කෑ ගහලා කියනවා. ඉතින් මේ විදිහට නව මොහොදුපත් වෙනවා 700 දෙනාම මරණයටපත් වෙනවා ඒ 700 දෙනාම මෙරිලා දිවි විමානේ තෞතිසා දිවි ලෝකේ උපදිනවා හරියට එකම රවුමකට කලයක් වගේ තමයි විමාන පහළ වෙලා තියෙන්නේ මැද විශාල විමානයක් පහළ වෙලා තියෙනවා යොදුන් 100ක් විතර විශාල ඒ තමයි 700 දෙනාවම සිල් සමාදන් කරවපු පළවෙනි සීලවන්තයා අවශේෂ ප්‍රමාණේ අවශේෂ පිරිසට පසුව පසුව තමයි විමාන පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුලින් සිල් සමාදන් වෙච්ච සිය දෙනාගේ විමාන වලට වඩා පහළ මට්ටමේ විමාන තමයි දෙවිනට සිල් සමාදන් වෙච්ච සිය දෙනාට ලැබිලා තියෙන්නේ. ඊටත් වඩා පහළ මට්ටමේ විමාන තමයි ඊට පස්සේ සිල් සමාදන් වෙච්ච පිරිසට ලැබිලා තියෙන්නේ. මේ වගේ 12 යොදුනක විමාන පහළ වෙලා තියෙනවා. ඉතින් ඔවුන් ඉපදිච්ච කර්මය ආවර්ජනය කරලා බලලා දකින්න මේ උත්තමයන් වහන්සේ නිසා තමයි අපට මේ ලාභය ලැබුණේ කියලා. ඉතින් ඒ වෙලාවේ ලෝතුරා බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සමීපී ඉඳගෙන මේ දෙවිවරු තමන්ගේ ආචාර්යවරයන් වහන්සේගේ ගුණ වර්ණනා කරලා තියෙනවා. මේ ආචාර්යවරයන් වහන්සේ නිසා තමයි අපිට මේ වගේ මහා සම්පත්තියක් ලැබුණේ කියලා. දැන් මේ කතා කළේ සතුල්ලපකායක කියන දෙවියන්ගේ තියෙන විශේෂත්වය. දැන් මනුෂ්‍ය ලෝකේ අර වගේ පුණ්‍යවන්ත පිරිසක් වගේ ඉඳලා මරණයටපත් වෙලා දිවි ලෝකේ ගිහිල්ලා ඉපදිනවා. ඉතින් ඒ දිව්‍ය කොට්ටාසය හඳුන්වන්නේ සතුල්ලපකායක දෙවරු පිරිසක් කියලා. ඒතර මේ සතුල්ලපකායක කියලා කියන්නේ දිව්‍ය කොට්ටාසය. එහෙම දිව්‍ය කොට්ටාසයකින් හිටපු දිව්‍ය පිරිසක් තමයි මේ බුදුරජාන් වහන්සේගේ ළඟට මේ සාදු සූත්‍ර දේශනා කරන දවසෙත් එන්නේ. ඉතින් මේ සාදු කියන වචනේ අපට බොහොම සමීප වචනයක්. සාදු කියන වචනේ බොහොම සමීප වචනයක්. අපි නිතර භාවිතා කරන වචනයක්. මට හිතෙන දේශනාවට කලින් ඒ කාරණාවත් අපේ පින්වතුන්ට විස්තර කරලා දේශනාව කරා නම් ගොඩාක් වටිනවා කියලා. ඇතර මොකටද මේ සාදු කියලා කියන්නේ අපි? ගොඩක් දෙනෙක් භාවිතා කරන වචනයක් නේ මේ සාදු කියලා කියන්නේ. ඇතර මොකටද මේ සාදු කියලා අපි කියන්නේ? අපි ස්වාමීන් වහන්සේලා වන්දනා කරනකොට භාවිතා කරනවා. සමහරලාට මේ අවබෝධයේ නැතිකම නිසාම ස්වාමීන් වහන්සේලාව හඳුන්වා ගැනීමෙදිත් මේ වචනේ පාවිච්චි කරනවා. මොකටද සාදු කියලා කියන්නේ? ගොඩක් වෙලාවට සාදු කියන වචනේ අර්ථ ගන්වන්නේ යහපත් කියන වචනේ. ඒක තමයි ගොඩක් දෙනෙක් භාවිතා කරන වචනය. නමුත් පින්වතුනි මේ සාදු කියන වචනේට ඊට වඩා ගැඹුරු වෙනත් තේරුමක් තියෙනවා. දැන් මේ වචනේ විස්තර කරන්න කලින් එක කරුණක් කියන්න ඕන. සමහර කෙනෙක් මේ වචනේ වෙනුවට අද කාලේ භාවිතා කරන්නේ ඊට වඩා හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වචනයක්. ඒ වචනේ අයිති අපිට නන් නෙවෙයි. ඒ වචනේ අයිති ගොඩාක් දෙනෙක් දන්නේ නැතුනට මාරයට. අපි පිංගුතුන් ඔය ගොඩාක් කාලවට අහලා තියෙනවා. සමහරට පිංගුතුන් නිතර භාවිතත් කරනවා යම් අවස්ථාවන් වලදී මෙනි මෙහිම කතා කරනවා. මාරයි කියලා වචනය කතා කරනවා. මාර වැඩක් උනේ ඒක මාරයි කියලා මෙහෙම වචන පෙළක් අපේ පින්වතුන් පාවිච්චි කරනවා. පින්වතුනි මේ වචනේ අපිට අයිති වචනයක් නෙමෙයි. මේක මාරයට අයිති වචනය. සම්මාදිට්ඨිකව ගමනක් යන අපට භාවිතයට නුසුදුසු වචනයක්. මේ මාරයි කියන වචනය. ඒ නිසා අපේ පින්වතුන් සිහි නුවණින් කල්පනා කරලා මේ වචනේ භාවිතා කරන එකෙන් වළකිනව නම් මං හිතනවා තමන්ගේ සම්මාදිට්ඨියට ඒක ලොකු උපකාරයක් කියලා. ඉතින් මේ සාදු කියන වචනේ කියලා මොකටද අපි භාවිතා කරන්නේ? පින්වතුනි මේ සාදු කියන වචනේ තේරුම තමයි
අපි යම් යම් අවස්ථාවන් වල අපි උදාහරණයක් ගමු මෙහෙම ඔන්න දැන් යම් කිසි දෙයක් තියෙනවා ඒක යහපත් හැබැයි ඒ අපිට ඒක කියා ගන්න ඕන යහපත් කියන එකට වඩා ගොඩාක් යහපත් කියන එක එහෙම නැත්නම් අපි ගත්තොත් යමක් හොඳයි නමුත් අපිට කියා ගන්න ඕන මේක ගොඩාක් හොඳයි කියලා හොඳයි කියනවට වඩා අපිට කියා ගන්න ඕන ගොඩාක් හොඳයි යහපත් කියනවට වඩා අපිට කියා ගන්න ඕන ගොඩාක් යහපත් කියලා කල්යාණයි කියනවට වඩා අපිට කියා ගන්න ඕන අති කල්යාණයි කියලා ඔන්න ගොඩාක් හොඳයි ගොඩාක් යහපත් අති කල්යාණයි කියන වචනිය දක්වන්න තමයි මේ සාදු කියන වචනේ පින්වුතුනි භාවිතා කරන්නේ මම නැවතත් ඒක කියන්නම් යම් කිසි දෙයක් තියෙනව එක හොඳයි නෙමෙයි ගොඩාක් හොඳයි වඩාත් හොඳයි හොඳ කියන එකේ අන්තියටම ගිහිලා තියෙන්නේ අන්නේ හොඳ කියන එකේ අන්තියටම ගියපෝ වඩාත් ගොඩාක් හොඳයි කියන වචනය දක්වන්න භාවිතා කරන වචනේ තමයි සාදු කියලා කියන්නේ මම ඔක තේරුම් කරගන්න අපේ පින්වුතුන්ට උදාහරණ කීපයක් කියන්නම් අපේ පින්වුතුන්ට ඔය නිතර දුරකතන වලට පින් කම්බල ඡායාරූපය වෙනවා එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් අනුමෝදනාවක් එවනවා අපේ පින්වුතුන් ඒකට පිළිතුරක් හැටියට සටහන් කරලා යවනවා සාදු 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 මේ පින්කම මම දැක බලා සතුටින් අනුමෝදන් උනිමි කියලා සටහන් කරලා යවනවා එතකොට ඇයි එතනේ සාදු 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 කියලා වචනයක් භාවිතා කළේ සාදු 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 මේ පින්කම මමත් දැක බලා සතුටින් අනුමෝදන් උනිමි කියලා සටහන් කළේ යවනවා මොකටද මේ සාදු සාදු කියලා වචන තුනක් දැම්මේ සමහර ලාවට මෙච්චර කාලයක් ඔක කළාට අද මේ කියනකොට වෙන්නේ එතකොට හිතන්න හරි පුරුදු වෙන්නේ නැත්තේ පින්වතුනි එතනදී කියන්නේ ඔබ ඒ මට එවල තියෙන පින්කම ඉතාම හොඳ පින්කම ඉතාම හොඳ පින්කම ඉතාම හොඳ පින්කම මම නැත්නම් ඉතාම යහපත් දෙයක් ඉතාම යහපත් දෙයක් ඉතාම යහපත් දෙයක් ඒ ඉතාම හොඳ පින්කම මම දැක්කා ඒක දැකලා මං සතුටටපත් වුණා මමත් ඒ පින සතුටින් අනුමෝදන් වුණා අර සාදු 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 කියලා සටහන් කළේ වෙ මොකටද ඒ කරලා තියෙන පින්කම ඉතාම හොඳ පින්කමක් ඉතාම හොඳ පින්කමක් ඉතාම හොඳ පින්කමක් කියන එක දන්වන්න තමයි අර කෙටියෙන් සාදු 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 කියලා වචනය පාවිච්චි කරේ ඒතර අපේ පින්වතුන් දැන් තේරෙන ඇති මේ සාදු 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 කියලා කියන්නේ ඇයි කියලා සමහර ලාවට ඕකාව අවබෝධයක් නැතිකම නිසා තමයි නොසුදුසු තැන්වල ඔක පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේලා හඳුන්වනකොට සාදු කියලා කතා කරනවා එතකොට මේ අර්ථයත් එක්ක ගැලපෙන්නේ නැහැ ඉතාම හොඳයි කියලා ගැලපෙන්නේ නැහැ ඒක උනාසලා හඳුන්වනකොට හාමුදුරුවනේ කියන වචනේ ඉතාම හොඳයි ස්වාමීන් වහන්සේ කියනවටත් වඩා මං හිතර මේ හාමුදුරුවනේ කියන වචනේ තුල බොහොම විශේෂ ගෞරවයක් තියෙනවා කියලා දැන් ඒක කියනවනම් අපි ගත්තොත් අපි බුදුහාමුදුරුව කියලානේ කියන්නේ හැබැයි මේ ස්වාමීන් වහන්සේ කියන වචනේ හාමුදුරු කියන එකට වඩා උසස් බවක් තියෙනවා නම් අපි එනම් බුදු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ නැහනේ අපි බුදු හාමුදුරුව කියලා කියන්නේ එමණ මේ හාමුදුරුව කියන වචනේ තුල අර ස්වාමීන් වහන්සේ කියන වටත් වඩා මට හිතෙන විශේෂ ගෞරවයක් තියෙනවා කියලා ඒක ඉතින් එක එකනාගේ අභිමතයේ පරිදි භාවිතා කළාට කිසි වරදක් නැහැ ස්වාමීන් වහන්සේ කිව්වත් වරදක් නැහැ හාමුදුරුනේ කියලා කිව්වත් වරදක් නැහැ ඒක වරදක් නැහැ නමුත් මේ වචන දෙකේ උසස් පහළ මට්ටම තමයි මම මේ පැහැදිලි කරේ එක එකනාගේ අභිමතයේ පරිදි එක පාවිච්චි කරන පෞද්ගලික අදහසක් හැටියට ඒක අපේ පිංගුතට මතක් කළේ. ඒතර මට මේ කියන්න ඕන කම තිබුණේ මේ සාදු කියන වචනය භාවිතා කරනකොට අවබෝධයෙන් භාවිතා කරන්න. සාදු කියලා කියන්නේ ඉතාම යහපත් කියන අර්ථය තමයි ඒක තියෙන්නේ. එතකොට දැන් මම ඔකට තව උදාහරණ කිහිපයක් අපේ පිංගුතට මතක් කරන්නම්. දැන් මමත් පොඩි කාලේ වැරදියට හිතාගෙන හිටපු කාරණාව බුදුරජාන් වහන්සේ සමහර අවස්ථාවන් වල භික්ෂුන් වහන්සේලාගේ සමහර කටයුතු දැකලා අදහස් දැකලා සමහර ප්‍රකාශ අහලා ගිහි පිරිසගෙත් එහෙමයි සමහර ප්‍රකාශ අහලා කරුණු දැකලා
අපි පිංගුතුන් අහලා තියෙනවා සමහර තැන්වලදී බුදුරජාන් වහන්සේ සාදුහු සාදුහු කියලා වචන ප්‍රකාශ කරලා තියෙනවා. දැන් උදාහරණයක් කියනවනම් දවසක් අර ඔය මාතුපෝසක කියලා එක භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ අම්මට තාත්තට උපස්ථාන කරනවා. ඉතින් ඒ කාලේ අම්මට තාත්තට උපස්ථාන කරන්න පුළුවන් කියලා එකක් භාග්‍යතුන් වහන්සේ පනවල තිබුණට ඒක ප්‍රකට වෙලා තිබුණේ නැහැ. ඉතින් ඕක නොදන්න එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා ගිහිය පෝෂණය කරනවා කියලා. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාට ලැබෙන ප්‍රත්‍යින් ගිහියන් පෝෂණය කරන්න බෑ. දැන් මේ හාමුදුරු පෝෂණය කරනවා ගිහිල්ලා. එතකොට දැන් මේ හාමුදුරු ගෙන්නවලා භාග්‍යතුන් වහන්සේ අහනවා සැබෑද මහණ නුඹ මේ ගිහිය පෝෂණය කරනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. මහණ නුඹ කාවද පෝෂණය කරන්නේ? ස්වාමීනි අම්මයි තාත්තයි දෙන්නා. අන්න ඒ වෙලාවේ මේ කාරණාව අහපු භාග්‍යතුන් වහන්සේ මොකද කළේ? සාදු 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 මහණ සාදු 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 කියලා මමත් පාරමී දම් පුරන කාලේ පුරපු විශේෂ පාරමිතාවකුයි නුඹත් ඔය පුරන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඒක වර්ණනා කළා. දැන් එතකොට එතනදී අර සාදු 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 කියලා කිව්වේයි? දැන් මම කිව්වේ පොඩි කාලේ මමත් වැරදියට තේරුම් අරගෙන හිටියා කියලා. දැන් අපි සාදු සාදු කියන වචනේ පාවිච්චි කරන වඳිනකොට අපි වඳිනකොට තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට මේ සාදු කියලා කියවෙනකොට අපට හිතෙන්නේ මේක වන්දනා කරනවා කියලා. එතකොට මටත් හිතෙලා තියෙනවා එතකොට භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වැන්දද කියලා වගේ අදහසක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම පින්වතුනි ඉතර කරේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ? ඒ සාදු 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 කියලා වචනෙන් ප්‍රකාශ කළේ මහණ ඉතාම හොඳ දෙයක්. ඉතාම හොඳ දෙයක්. ඉතාම හොඳ දෙයක්. නුඹ කරලා තියෙන ඉතාම හොඳ දෙයක්. අන්නේ ඒක කියන්න ඕන නිසා තමයි ඒ සාදු 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 කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට අද ඉඳලා අපේ පින්වතුන් මේ වචනේ භාවිතා කරනකොට මෙන්න මේ අවබෝධයෙන් භාවිතා කරන්න. දැන් පින්කමක් දිහා වුණත් දැකලා අපේ පින්වතුන් සාදුකාර දෙනවා. ඒ සාදුකාර දෙන්නේ මේක ඉතාම හොඳ දෙයක් කියන එක දන්වන්න. නම සාදු කියන වචنين කියන්නේ මොකද්ද? මේක ඉතාම හොඳ දෙයක්. ඉතාම යහපත් දෙයක්. අති කල්යාණෝ දෙයක් කියන එක දක්වන්න තමයි මේ සාදු කියන වචනය භාවිතා කරන්නේ. ඒ අවබෝධය ඇති කරගෙන අපේ පින්වතුන් අද ඉඳලා මේ වචනේ පාවිච්චි කරන්න. බුදුරජාන් වහන්සේගේ ළඟට මේ ආපු මේ දෙවිවරු ඇත්තටම මෙතන මේ සූත්‍රේ පුරාවටම සාකච්ඡා කරන්නේ තොන්න වගේ අදහසක්. ඉතාම හොඳ කාරණාවල් කිහිපයක් තියෙන නිසා තමයි මේ සූත්‍රේට භාග්‍යතුන් වහන්සේ සාදු කියන නම යොදලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී මේ දෙවිවරු පිරිස බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ළඟ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේගේ ළඟ හිටගෙන ඉන්නවා. එකත් පසෙක සිටගෙන ඉන්නවා. එකත් පසෙක සිටගත්තු ඒ දෙවිවරු පිරිස අතර එක දෙවි කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා උන බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රීති වාක්‍යයක් කියනවා. උදානයක් කියනවා. ඒකමන්තං තිතාකෝ ඒකා දේවතා භගවතෝ සන්තිකේ ඉමං උදානං උදානේසි. එකත් පස්සෙක සිටගත් එක්තරා දෙවියෙක් භාග්‍යතුන්සේ සමීපයට ඇවිල්ලා මෙන්න මේ උදානය ප්‍රකාශ කළා. මොකටද පිංගුතර මේ උදානයක් කියලා කියන්නේ? උදානයක් කියලා කියන්නේ අට කතාවේ විස්තර කරනවා යම් තෙල් බඳුනකට යම් කිසි කෙනෙක් තෙල් දානවා ඒ භාජනයේ තියෙන ඉඩ ප්‍රමාණයට වඩා වැඩිපුර. එතකොට ඒ භාජනයෙන් තෙල් පිරිලා ඉතිරිලා යනවා. ජල බඳුනකට ජලය දානකොට ඒ තියෙන ජල බඳුනට වඩා වැඩිපුර ජලය දැම්මොත් ඒ ජල බඳුනෙන් ජලය ඉතිරිලා යනවා. අන්න ඒ වගේ යම් තෙල් භාජනයකට තෙල් දරා ගන්න බැරුව පිරිලා ඉතිරිලා යනවා වගේ ජල තටාකයට ජලය දරා ගන්න බැරුව ඉතිරිලා ගලනවා වගේ යම් කිසි කෙනෙකුගේ හිතේ යම් ආකාරයට ප්‍රීති වචනයක් හදවතට දරා ගන්න බැරුව ඒක එළියට නික්මින එක අර ජලය පිටතට ගලනවා වගේ ඇතුළට පිහිටන්නේ නැතුව පිටතට නික්මෙනවා නම් අන්න ඒකට කියන උදානයක් කියලා. හිතේ තියෙන
අදහස ඒ වචන පෙළ හිතේම තියාගෙන ඉන්නේ නැතුව එළියට පිට කරනවා අන්න ඒකට කියන උදානයක් කියලා. මේව පින්වතුනි ගොඩාක් වෙලාවට මේ ධර්මයේ තුල දැක්වෙන විශේෂ කාරණාවක්. දැන් සමහර අවස්ථාවන් වල ලෞතුරා භාග්‍යවතුන් වහන්සේව දැකලා හදවත තුල අප්‍රමාණ බුද්ධානුසතියක් වැඩිලා ප්‍රීති ගාතාවල් වලින් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා තියෙනවා. තමන්ගේ හිතේ තියෙන ප්‍රීතිය ප්‍රකාශ කරමින් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරලා තියෙනවා. දැන් අර අපි නිතර ওই වන්දනා කරන වන්දනා ගාථා පිළක් තියෙනවා. ලලාට ධාතුන් වහන්සේ ලංකාවට වඩම්මවපු වෙලාවේ මහා නාග කියලා රජ කෙනෙක් තමයි ඒ ලලාට ධාතුන් වහන්සේව වන්දනා කරගෙන ඉස්සර වෙලාම ගියේ. ඉතින් ඒ වෙලාවේදී ඒ මහා නාග රජතුමා ධාතු මන්දිරේ දොර විවර කරනකොටම ඒ ලලාට ධාතුන් වහන්සේගෙන් යමක මහා ප්‍රාතිහාර්ය වගේ අතිවිශේෂ ප්‍රාතිහාරයක් පෑවිලා තියෙනවා. ඒක දැකපු මහා නාග රජතුමා භාග්‍යතුන් වහන්සේව ගාත හතරක් කියලා වන්දනා කරා. නමාමි වීර පාදේති චක්ඛංකිත තලේ සුබේ වන්දිතේ නර දේවේහි අමතන් දේහි වන්දිතේ ලෝකනාත තුවන් ඒකෝ සරණං සබ්බ පාණිනං ලෝකේ තයා සමෝ නත්ති තාරේහි ජනතං බහුං යනාදි වශයෙන් ගාත හතරක් කියලා වන්දනා කළා. ඒ රජුගේ හිතේ ඇතිවෙච්ච බුද්ධානුසතිය භාග්‍යතුන් වහන්සේ පිළිබඳව හිතේ ඇතිවෙච්ච ශ්‍රද්ධාව. ඒ වගේම තමයි අපදාන පාළියේ තියෙනවා පරප්‍රසාදක තේරාපදානේ කියලා කතාවක්. පරප්‍රසාදක කියලා මහරහතන් වහන්සේගේ අපදානේ. උන්වහන්සේත් කල්ප 94කට කලින් සිද්ධාර්ථ කියන භාග්‍යතුන් වහන්සේව දවසක් ගාත හතරක් කියලා වන්දනා කරා. හිමවාවා පරිමීයෝ සාගරෝව දුරුත්තරෝ තතේව ජානං බුද්දස්ස කෝදිස්වාන පසීදති. හිමවාවා පරිමෙයෝ හිමාල පර්වතය මෙන්න මෙච්චර ප්‍රමාණයක් කියලා ප්‍රමාණ කරන්න බෑ. සාගරෝව දුරුත්තරෝ මේ මහා සාගරය කවදාවත් කිසිම කෙනෙකුට තරණය කරන්න බෑ. ඒක දුෂ්කරයි. හිමාල පර්වතය ප්‍රමාණය කරන්න බෑ වගේ මහා සාගරය තරණය කරන එක දුෂ්කරයි වගේ දුරුත්තරෝ තතේව ජානං බුද්දස්ස කෝදිස්වාන පසීදති. ඔබ මම සරණ ගියපු මගේ භාග්‍යවතුන් වහන්සේගේ ධානාත් ඒ වගේමයි. කවුරුන් නම් ඉවෙනි ධාන දැකලා නොපහදීද කියලා අහනවා. බලන්න මේ ගාථා පෙළ ගත්තත් බොහෝ වටින දේශනාවක් පවත්වන්න පුළුවන් විශේෂ ගාථා පෙළා. හිමාල පර්වතය ප්‍රමාණ කරන්න බෑ. මහා සාගරය තරණය කරලා නිමා කරන්න බෑ. දුෂ්කරයි. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ධානත්. කිසිම කෙනෙකුට ඒ ධාන වටහා ගන්නවත් බෑ. අපි පහුගිය කාලේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනාව පවත්වන්න ගණ්ඩබ්බ රුක්ෂමූලී ඉඳලා තෞතිසා දිවිලෝකෙට වැඩපු කතාව අපි දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ෂමූලී ළඟ ඉඳලා තුන්වෙනි වර යමක මහා පෙළහර පාලා තීර්ථකයන්ව දමනය කරලා අතීත බුදුවරු වගේ අපගේ භාග්‍යතුන් වහන්සේ තීරණය කළා තෞතිසා දිවිලෝකෙට වඩින්න. භාග්‍යතුන් වහන්සේ එදා සඳහන් කළ තියෙනවා තෞතිසා දිවිලෝකට වැඩියේ පියවරවල් දෙකක් තියලා. පළවෙනි පියවර තබනවා යුගන්ධර පර්වතයට. මහ පොළොවෙන්දල යොදුන් 42000ක් උසයි යුගන්ධර පර්වතය. දෙවෙනි පියවර තබනවා මහමේරු පර්වතයට. මහ පොළොවෙන්දල යොදුන් 84000ක් උසයි මහමේරු පර්වතය. නමුත් පිටර තියෙන විශේෂ ප්‍රාතිහාර්ය තමයි රැස්වලා ඉන දෙවියන්ට බ්‍රහ්මයන්ට ඉර්ධිමතුන්ට එදා භාග්‍යතුන් වහන්සේ යුගන්ධර පර්වතයට ශ්‍රීපාදයේ තබනකොට යුගන්ධර පර්වතයේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල්ල ළඟට නැමුණද එහෙම නැත්තම් ශ්‍රීපාදය භාග්‍යතුන් වහන්සේගේ මේ පාදය යුගන්ධර පර්වතයේ දක්වා එසවුනාද මේ දෙකෙන් මොකක්ද උනේ කියලා පින්වතුනි
රැස්සලා හිටපු දෙවියන්ට බ්‍රහ්මයන්ට හිතා ගන්න බැරි වුණාලු. ඒකයි මෙතන මේ ගාථාවිනු කියන්නේ තතේව ජානං බුද්දස්ස ඔබ මම සරණ ගියපෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධානත් ඒ වගේ කිසිම කෙනෙකුට හිමාල පර්වතය ප්‍රමාණ කරන්න බෑ වගේ මහා සාගරය තරණය කරන්න බෑ වගේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ධානත් ඒ වගේ ප්‍රමාණ කරන්නත් බෑ කිසිම කෙනෙකුට ඒ ධාන අභිභව යන්නත් බෑ කිසිම කෙනෙකුට බෑ එවන් වූ ධානයන් දැක්කම කෝදිස්වාන පසී දෙති කවුරුන් නම් දැකනු පහදීද අනිලජෝව අසංකෝබෝ යතාකාසෝ අසංකියෝ තතේව ඥානං බුද්දස්ස කෝදිස්වාන පසී දෙති අනිලජෝව අසංකෝබෝ මහා සාගරේ කලමන්න බෑ කිසිම කෙනෙකුට මේ මහා සාගරේ කලමන්න බෑ යතාකාසෝ අසංකියෝ මේ ලෝකේ කිසිම කෙනෙක් සමර්ථ නැහැ අහස ගිනි තෙල විනාශ කරන්න මහා සාගරේ කලමන්න මේ ලෝකේ කිසිම කෙනෙක් සමර්ථ නැහැ ආකාශයේ ගිනි තෙල විනාශ කරන්න මේ ලෝකේ කිසිම කෙනෙක් සමර්ථ නැහැ තතේව ඥානං බුද්දස්ස ඔබ මම සරණ ගියපෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඥානයත් ඒ විදියමම තමයි ඥානයත් ඒ විදියම තමයි භාග්‍යවතුන් වහන්සේගේ ඥානය මොන වගේද කොයි වගේ ඥානයක් භාග්‍යවතුන් වහන්සේට තිබුණද සමහර බ්‍රාහ්මණියෝ බුදුරජාණන් වහන්සේට අභියෝග කරලා ඉන්නේ සච්චක වගේ අය භාග්‍යවතුන් වහන්සේට අභියෝග කරලා ආවේ අද ශ්‍රමණ බවත් ගෞතමියෝ මගේ ඉස්සරහා තමයි නලලෙන් බෙල්ලෙන් දහඩිය වගුරව ගන්නෙ නුඹලා සියල්ලෝම ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ දහඩිය බලා ගන්න රැස් වෙනසේක්වා කියලා සච්චක සිංහනාද කරලා පිංඔතුණි ඉන්නේ ඒක සච්චකට සිංහනාදය භාග්‍යවතුන් වහන්සේ සච්චකත් එක වාද කරා බොහෝ පිරිසක් අසල සච්චක පරාජිතෙක් වුණා එකයි භාග්‍යවතුන් වහන්සේගේ ඥානය මේ ලෝකෙ කිසිම කෙනෙකුට කලබන්න බෑ විනාශ කරන්න බෑ ඔ සමහර බ්‍රාහ්මණිය බුදුරජාන් වහන්සේගේ ළඟට එන්නේ අපි ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟට යමු වාද කරන්න අපි ගිහිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයන්ට මෙහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කරමු දැන් මේ බ්‍රාහ්මණයෝ මෙන්න මෙහෙම ප්‍රශ්න හදනවා ඔන්නේක ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා අපි හිතමු මේකට උත්තර දෙකක් තියෙනවා එක්ක ඔව් එක්ක නැහැ එතකොට මේ බමුණු කරන්නේ බැරි වෙලාවකත් බුදුහාමුදුරේ දීපුට උත්තරේට ඔව් කිව්වොත් ඒ ඔව් කිව් එකට විරුද්ධව ප්‍රශ්නයක් අහනවා ඒකට අහන ප්‍රශ්නේ අර ඔව් කියපු පිළිතුරට ගැලපෙන්නේ නැහැ ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ අර කලින් දීපු ප්‍රශ්නෙට උත්තරේට ගැලපෙන්නේ නැහැ බැරි වෙලාවකත් භාග්‍යතුන්සේ පළවෙනි ප්‍රශ්නෙට නැහැ කියලා කිව්වොත් දෙවෙනි ප්‍රශ්නේ ඊළඟට හදනවා අර නැහැ කියපු එකට විරුද්ධ ප්‍රශ්නයක් ඒක එහෙමනම් මේක මෙහෙම කොහොමද දැන් මෙන්න මෙහෙම ප්‍රශ්න හදාලා ඒවට උත්තරත් හදාගෙන ඒ උත්තර වලට දෙන ප්‍රශ්නත් වෙනම හදාගෙන බමුණු යන්නේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරන පිංගතුනි ඒ පිරිස ඇවිල්ලා පළවෙනි ප්‍රශ්නය භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ඒ පළවෙනි ප්‍රශ්නෙට දෙන පිළිතුරෙන් ඒ බමුණු ගෙනාපු අර ඉතුරු ප්‍රශ්න ඔක්කොම අකුල ගන්න වෙනවලු ඔවුන්ට අහන්න ඉඩක් නැහැ ඒ ප්‍රශ්න වලට උත්තර අන්න එහෙම භාග්‍යතුන් වහන්සේ ඔවුන්ව දමණය කළා තියෙන්නේ. ඉතින් සමහර අය බුදුරජාන් වහන්සේගේ ළඟට එන්නේ කොහොමද? ඇවිල්ලා වාඩි වෙන්නේවත් නැහැ. ශ්‍රමණ බවත් ගෞතමියද විනාශ කරනවා කියලා තමයි ඇවිල්ලා වාඩි වෙන්නේ. නමුත් එහෙම වාඩි වෙච්ච අය නැගිටලා යනකොට යන්නේ. වඳින්නේවත් නැතුව වාඩි වෙච්ච ඒ අය නැගිටින්නේ කොහොමද? අභික්ඛන්තේ බෝ ගෞතම අභික්ඛන්තේ බෝ ගෞතම සේයතාපි බෝ ගෞතම නිකුජ්ජිතංවා උක්කුජ්ජෙය පටිච්චන්නංවා විවරෙය මොලහසවා මග්ගං ආචික්කෙය අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය චක්කුමන්තු රූපානි දස්සෙන්ති කියලා තමයි නෙගිටලා යන්නේ අද පටන් ස්වාමීනි මම ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියලා තමයි නෙගිටලා යන්නේ එයි භාග්‍යතුන් වහන්සේගේ ඥානීය වගේ මේ ලෝකෙ කිසිම කෙනෙකුට කලමන්නවත් විනාශ කරන්නවත් බෑ පරප්‍රසාදක මහරහතන් වහන්සේ දා සිද්ධාර්ථ භාග්‍යතුන් වහන්සේගේ පාමුල ඒ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන මිනිමේ ගාථා හතර කිව්වා
මමිතෝරා ගතු ගාත කීපයක අර්ථය අපි පිංගොතට මතක් කළේ එදා ඒ උත්තමෙන් මහන්සලාගේ හද මඩලෙහි ඇති වෙච්ච බුද්ධානුස්සතියෙන් පිට වෙච්ච ප්‍රීති වාක්‍ය අපගේ හදවත් තුල කොයිතරම්නම් බුද්ධානුස්සතියක් උපදවනවද ආන්ගේ වට තමයි කියන්නේ උදාන වාක්‍ය කියලා ඔය අපිත් සමහර වෙලාවට ඕම ප්‍රීති වාක්‍ය කියනවනේ දැන් සමහර අවස්ථාවන් වලදී අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අහනකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ කියලා අහනකොට අපි දන්නේමනේ අපේ දෑත් දෙක එකට එකතු වෙලා අපේ මුවින් සාදුකාර දෙ වෙනවා. ඒ අපේ හදවතේ ඇතිවෙච්ච පිංගොතනේ බුද්ධානුස්සතියයි අර සාදුකාරයකින් එළියට පැන්නේ. ඒ අපේ සතුට අපේ හදවතේ ඇතිවෙච්ච සතුටයි පිංගොතනේ පිට උනේ. ඒවට තමයි කියන්නේ උදාන වාක්‍ය කියලා. දැන් මේ ආපු මේ දෙවිවරුන්ට ඔන්නෝම එක දෙවියෙකුට එක උදාන වාක්‍ය ගන්න හිතිලා ඒව භාග්‍යතුන් හසට ප්‍රකාශ කරනවා. ඔන්න භාග්‍යතුන් හසේ ප්‍රකාශ කරනවා සාදුකෝ මාරිස දානං නිදුකානනි මාරිස කියන නිදුකානනි දානේ කියන එක ඉතාම හොඳ දෙයක්. මොකද මේ සූත්‍රේ නම සාදු හේතුව තමයි මේක ඉතාම යහපත් කරණා ටිකක් තියෙන්නේ. මෙතර කියන එක දෙවි කෙනෙක් සාදුකෝ මාරිස දානං නිදුකානනි දානේ කියන එක ඉතාම හොඳ දෙයක් මච්චේරාච පමාදාච ඒවං දානං නදීයති මසුරන්ටද ප්‍රමාදී පුද්ගලයන්ටද මෙමෙනි දන් දෙන්න බෑ මසුරන්ට ප්‍රමාදයට මෙහෙම දන් දෙන්න බෑ පුඤ්ඤං ආකාංක මානේන දෙයියං හෝති විජානතා පින් කැමැති පුද්ගලයන් දන්නවා නම් දාන ඵලය අනිවාර්යම ස්වාමීනි දන් දෙනවා පින් කැමැති පුද්ගලයන් දන්නවා නම් මේ දාන ඵලය ස්වාමීනි අනිවාර්යම දන් දෙනවා මෙන්න මෙහෙම මේ උදාන වාක්‍යයක් උන එක දෙවි කෙනෙක් කැවිලා භාග්‍යතුනාංශ ඉදිරියේ ප්‍රකාශ කරනවා මෙතන කියනවා මේ දානේ කෙනෙක් ඉතාම හොඳ දෙයක් හැබැයි ප්‍රමාදී තද මසුරන්ට මසුරු බවට ලොල් වෙච්ච ප්‍රමාද පුද්ගලයන්ට දන් දෙන්නේ බෑ මේක බොහොම විශේෂ කාරණාවක් අපි පසුගිය දේශනා මාලාවේදී මේකට සම්බන්ධ උදාහරණ කීපයක් සාකච්ඡා කළා තෝදේය බ්‍රාහ්මණයා තද මසුරෙක් 87 කෝටියක් ධනෙ තිබෙච්ච කෙනෙක් ආනන්ද සිටුවරයා තද මසුරෙක් 40 කෝටියක් ධනෙ තිබෙච්ච කෙනෙක් නමුත් ඒ ධනය ඕන් හැමදාම රැස් කරනවා පමණයි නමුත් ඕන් කවදාවත් පිහිටන්න තැනක් හදාගත්තේ නැහැ සංසාරේ පිහිටන්න භූමියක් ඕන් හදාගත්තේ නැහැ ඒ නිසා 87 කෝටියක් ධනෙ තිබෙච්ච තෝදේ බ්‍රාහ්මණයා මෙරිල ගිහිල්ලා බල්ලෙක් වුණා 40 කෝටියක් තිබෙච්ච ආනන්ද සිටුවරයා මරණයට පත් වෙලා ඊළඟ ජීවිතේ රොඩි කුලයක පන්සු පිසාචයෙකුට හා සමාන ශරීරයක් ඇතුව ඉපදුනා ආනන්ද සිටුවරයා රොඩි කුලේ ඉපදුනාම රොඩි කුලෙන් ගහලා එළෙව්වා මොකද මුළු කුලියටම කන නැති වුණා ඔහුගේ උපතත් එක්ක ඊතරම් පව් ඔහු යනවා තමන් කලින් ජීවිතේ සිටුකම් කරපු සිටු නිවසට හැබැයි තමන් දන්නේ නැහැ තමන් මේ කලින් ජීවිතේ සිටුකම් කරපු සිටු නිවසයි කියලා මේ නොදැන ගිහිල්ලා අතපාන කොට මූලසිරි කියලා තමන්ගේ පුතා එළියට ආවම අර ශාරීරිය දැකලා බය වුණා වහාම ආරක්ෂකයන්ට කිව්වා මේ පෙරේත මිනිස්සයව එළියට විසේ කළ දාන්න කිව්වා නුකුත දැක්කම බය වුණා පිළිකුල් ශරීරයක් තියෙන්නේ ආනන්ද සිටුවරයාට ජීවිතේ ආරක්ෂකයෝ ගහලා කුණුගොඩකට විසි කරලා දැම්මා කවුද ඒ කුණුගොඩට වැටුනේ කවුද ඒ කඩමාල්ලක් වගේ වස්ත්‍රයක් ඇඳගෙන අපිරිසිදු කයක් එක්ක මේ ආවි කලින් ජීවිතේ කසී සළු වලින් හදපු වස්ත්‍ර ඇඳපු මුළු ශරීරයම නොඑක්ටේ කාබරණ වලින් පොරවගත්තු රාජකීය භෝජනාගාරේ රාජකීය භෝජනයේට හා සමානව උසස් ආහාර අනුභව කරපු ඉතාම උසස් ගණේ මන්දිරයක ජීවත් වෙච්ච සිටුවරුයි අද මේ වගේ මෙහෙම දුක් විඳින්නේ ඔවුන් කවදාවත් තමන්ගේ ධනෙන් සසරට පිහිටන තැනක් හදාගත්තේ නැහැ ඔවුන් ලැබිච්ච ජීවිතේ ලැබිච්ච ධනය ලැබෙන වරප්‍රසාද
මේ සියල්ල භුක්ති විඳ විඳ භුක්ති විඳ විඳ මේ ජීවිතය ගත කරනවා. නමුත් උන් සසරට පිහිටන තැනක් හදාගන්නේ. හදාගන්න අවස්ථාව තිබුණත් සමහර කෙනෙක් අවස්ථාව හදාගන්නේ නැහැ. බලනර නන්දි උපාසකතුමාගේ බිරිඳ රේවතිය. නන්දි උපාසකතුමා ගොඩාක් පිං කරනවා. ගොඩාක් පිං කරන කෙනෙක්. නමුත් රේවතිය ඒ පිංකම් වලට හරියට බාධා කරානේ. හරියට බාධා කළා. බලන්න දැන් කෙනෙක් කරන පිංකමවත් අනුමෝදන් වෙන්න හයියක් තිබුණේ නැහැ. නන්දි උපාසකතුමා මනුෂ්‍ය ලෝකේ පිං කරනකොට දිවි ලෝකේ පිං උතුණ දිවි විමාන පහළ වෙලා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ දවසක් යනකොට දිවි ලෝකයේම බබළුවාගෙන අති රමණීය දිවි විමානයක් තියෙනවා. මුගලන් හාමුදුරුවෝ අහනවා දිවි පිරිසකින් මේ පුණ්‍යවන්තය කෝ කවුද කෝ මේ දෙවියා? එතකොට කියනවා ස්වාමීනි මේ දිවි ලෝකෙට අයිති මේ දිව්‍ය පොරේ අධිපති දෙවියා තාම ස්වාමීනි දිවි ලෝකට ආවේ නෑ. ඌ තාම ඉන්නේ මනුෂ්‍ය ලෝකේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි නන්දි උපාසකතුමා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ ගිහිලා කියන්න දැන් ඔය මනුෂ්‍ය ලෝකේ හිටි ඇටි දිවි ලෝකෙට එන්න කියලා. විමානේ පහළ වෙලා කියන්නේත් කිව්වා තියෙන්නේ. මුගලන් හාමුදුර බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා මේ කහනවනේ ස්වාමීනි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේම කියනවා මොග්ගල්ලාන ඇස් දෙකෙන්ම දැකපු දේ මගෙන් ඇවිල්ලා යහන්නේ කියලා අහනවා. භාග්‍යතුන්ස් යහන්නේ හිම ඇස් දෙකෙන්ම දැකපු දේ මගෙන් ඇයි ඇවිල්ලා අහන්නේ කියලා අහනවා. නමුත් ඉතින් රේවතිය ඒ දානෙට බොහෝ බාධා කරලා පින් උතර නිරයට ගියා. ඒ ඇයි තවත් කෙනෙකුට යමක් ලැබෙනවට තියෙන අකමැතිකම. අද ගොඩාක් වෙලාවට තියෙන පිංගුතුනේ ආන්නේ කාරණාව. ඒක ඉරිෂ්‍යාවේ වංචනික ධර්මයක් පිංගුතුනේ එක. තවත් කෙනෙකුට යමක් ලැබෙනවට තියෙන අකමැතිකම ඉරිෂ්‍යාවේ වංචනික ධර්මයක්. අසද්දෘශ මහදානි දෙන වෙලාවේ චුන්න අමාත්‍යවරයයි අනිත් අමාත්‍යවරය දෙන්නම දාණයට සම්බන්ධ වුණාම මේ කාල කියන අමාත්‍යවරයා දානේ දිහා දැකලා අපහැදුණා. දානේ දිහා දැකලා අපහැදුණා. ජුන් අමාත්‍යවරයා පැහැදුණි. කාල අමාත්‍යවරයා මොකද කියන්නේ? මේ මෝඩ මහරජා මේ රටවැසියන්ට අයිති ධනය නිර්පරාදෙ මේ මුඩු මහණන්ට බෙදලා දෙනවා. දැන් මේ මහණෝ මේව කාලා සමහර කෙනෙක් ගස් යටට ආවේ, සමහර කෙනෙක් කැලේට ආවේ, සමහර කෙනෙක් පාරවල ඇවිදීවි, තැන් තැන්වල ගිල වාඩි වෙලා ඉඳීවි. අන්නේම දොස් කියනවා කාල අමාත්‍යවරයා. බලන්න පින්වතුනි මේ තමන්ගේ හිත හරියට පිහිටුවා ගන්න බැරුව කරගන්න පව්කම් ගොඩ. අදත් පින්වතුනි ඔහොම පව් කරගන්න ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. හරියට පව් කරගන්නවා. බුදුරජාන් වහන්සේ පිළිබඳ පහදින්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව නොයෙක් අගුණයන් කිය කිය භාග්‍යවතුන් වහන්සේට හරියට නිඳා කරනවා. ධර්මයේ පින්වතුනි හරියට නිඳා කරනවා. සංඝ ගුණයට හරියට නිඳා කරනවා. අපි පසුගිය සතියේ අර දේශනාවක් කරානේ මේ වචනේ පිළිබඳව. මගේ දේශනාව අවසානයේදී බොහොම විශේෂ කරුණක් අපේ පින්වතුන්ට මතක් කළා. පසුගිය දේශනාව අහපු කෙනෙක් එකට මතක ඇති. අර කෝකාලික හාමුදුරුවෝ එක ජීවිතයක ඉබ්බෙක් වෙලා ගත කරපු අත්දැකීම. ඉබ්බ විලක ඉන්නවා. කොක්කු දෙන්නේ දෙපැත්තකින් කොක්කු දෙන්නේ ඇවිල්ලා කතා කරලා මේ ඉබ්බව හිමාලයේ තියෙන පොකුණකට ගිහින් දාන්න. කොක්කු දෙන්නා ලී කෑල්ලක් අරගෙන හොටවල් දෙකෙන් අල්ලගෙන ඉබ්බට කියනවා මැදින් කටින් අල්ලගන්න කියලා. කිසිම කරුණක් නිසා කට අරින්න එපා කියලා කියනවා. නමුත් එහෙම යනකොට පහළ හිටපු එක තරුණ පිරිසක් හයියෙන් කෑ ගහනවා. උසුළු විසුළු කර කර අන්න ඉබ්බෙක් පියාඹනවා, ඉබ්බෙක් පියාඹනවා කියලා. මේකට කේන්ති ගියපු ඉබ්බා ළමයිට බනින්න කට අරිනවා. ඉබ්බා ගලක් කුඩකට වැටිලා විනාශ වෙනවා. පිඟුතරි මේ සංසාරයත් මං එදත් ප්‍රකාශ කළා හරියට අර දණ්ඩක් මැදින් අල්ලගෙන ඉන්න ඉබ්බ වගේ. දණ්ඩක් මැදින් කටින් අල්ලගෙන ඉන්න ඉබ්බ වගේ අපි මේ සංසාරය විදින ඔබම පිඟුතරි මේ වචනය පරිස්සම් කරගන්නවා කියන කාරණාව නම් ආන් ඒ විදිහට හිතලා කරන්න ඕන. මොකද අපි නොදැනුවත් කමින් අපි අතින් පිංගුතුනි හිතා ගන්න බැරි තරමක් උසල් වෙන්නේ. ධර්මයේ නොදන්නා කම නිසාම පිංගුතුනි හරියට මේ බුදුදහමේ දේවල් වලට සමහර අය ගරානවා. ඒ ධර්මයේ නොදන්නා කම නිසා
කියලාම තියෙනවනේ දීගෝ බාලාණන් සංසාරං සද්දම්මං අවිජානතං කියලා ධර්මයෙන් නොදන්න බාලයාගේ සංසාරේ දිගයි කියලා කියලා තියෙනවනේ භාග්‍යවතුන් වහන්සේ. ඉතින් අපි හරියට සිහි නුවණින් පින්වතුනි මේ කාරණාව අවබෝධ කරගෙන මේ කටයුතු වලට සම්බන්ධ නොවුනොත් අපිත් සංසාරයට රැස් කරගන්න භයානක අනතුර. ඒකයි මේ කාල අමාත්‍යවරයාට එවැගේම භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට ගරහන අද්දටත් ගරහන පින්වතුනි සමහර අයට මේ සසරට වෙන විනාශය සංසාරයට වෙන විනාශය නම් ඔවුන්ගේ ජීවිතවලට කරගන්න හානිය නම් කියලා නිම කරන්න බෑ. ඒ තරම් විශාල හානියක් පින්වතුනි කරගන්නේ මේ කට නිසා. තමන්ට යම්කිසි පින්කමක් දැකලා අනුමෝදන් වෙන්න බැරි නම් හොඳම දේ තමයි කිසිම අදහසක් ප්‍රකාශ නොකර හිතේ තියෙන අදහස් හිතේම තියාගෙන නිහඬ වෙලා ඉන්න එක. මොකද නොදන්න ධර්මයට වඩා නොදන්න ධර්මයේ ගැන කතා කරනවට වඩා නිහඬ වෙලා ඉන්න එක වටිනවා. මොකද අද කාලේ සමහර කෙනෙක් කතා කරාට ඒ බොහෝ ධර්ම දැනුමකින් නෙමෙයි කතා කරන්නේ. පින්කම් පිළිබඳ විවේචනය කරන්නේ ධර්ම දැනුමකින් නෙමෙයි. ඔවුන් හරියට ධර්මය අවබෝධ කරගත්තා නම් ඒ විදිහට පින්වතුනි ගරහන්නේ නැහැ. මොකද එතන තියෙන යථාර්ථය හාත්පසින්ම පින්වතුනි වෙනස් නිසා. ඒක හාත්පසින්ම වෙනස්. අපේ පින්වතුන් මේ සසරේ තියෙන බය දකින්න හරියට මම කලින් මතක් කළා වගේ හංසය දෙන්නගේ දෙපැත්තෙන් ඒ දණ්ඩ මැද එල්ලිලා යන ඉබ්බ කියලා හැමතිස්සෙම තමන් හිතන්න. මොකද පොඩ්ඩක් හරි වරද්ද ගත්තොත් තමන්ම තමයි විනාශයට පත් වෙන්නේ. එනිසා කාගේවත් පින්කමකට පින්වතුනි බාධා කරන්න එපා. ඇත්තටම ගත්තොත් තමන්ට එතන තියෙන්නේ තමන්ට එහෙම දෙයක් නොලැබීමේ තියෙන අකමැත්ත. භාග්‍යවතුන් හන්සිට පූජා කරලා තියෙන දේවල් පිළිබඳව ඉසිතුවිලි පහළ වෙන්නේ ඒකයි. පින්වතුනි හැම වෙලාවකම මේ සසරේ බය දකින්න යමක් කළොත් ඒක තමන්ගේ පස්සෙන් ඒ කර්ම එනවා කියන එක මතක තියාගන්න. අර මං කලින් දේශනාවේදී මතක් කළා වගේ මුවාගේ පස්ස යන දඩයම් බල්ලා වගේ මේ කර්මය. එක තැනක් හරි මුවා ඉඩක් දුන්නොත් ඒ ලැබිච්ච ඉඩෙන් දඩයම් බල්ලා මුවාවල්ලා ගන්නවා. කර්මයත් හරියට අර දඩයම් බල්ලා වගේ අපේ පස්සෙන් එන්නේ. අවකාශයක් ලැබිච්ච ගමන් පින්වතුනි අපට විශාල විනාශයක් ඇති කරනවා. එනිසා අපේ පින්වතුන් මේක සිහි නුවණින් තේරුම් කරගන්න. මේ කාරණා මනාකොට අවබෝධ කරගන්න. කවදාවත් දානෙකට ගරහන්න එපා. පින්කමකට නිඳා කරන්න එපා. ඒ පින්කම දිහා බලලා දැකලා අනුමෝදන් වෙන්න. අනුමෝදන් වෙන සිතුවිලි නැතුව ඔබට පෞකාර සිතුවිලි නම් පහළ වෙන්නේ ඔබ පිළිබඳව බියක් ඇති කරගන්න. මට මේ පින්කම කරනව නෙමේ දැකපු පින්කමක්වත් සාදුකාර දීලා අනුමෝදන් වෙන තරම් ශක්තිය තමන්ගේ ළඟ නැහැ කියලා. ඒකයි මෙතන කියන්නේ. මසුරු කෙනාට ප්‍රමාදී කෙනාට දන් දෙන්න බැහැ. නමුත් පින් කැමති පුද්ගලයෝ දාන ඵලයේ පිළිබඳව අවබෝධය දන්න පුද්ගලයෝ දන් දෙන්න පසුබට වෙන්නේ නැහැ. තමන්ගේ ළඟ තියෙන දේ පවා දෙනවා. තමන් ඉල්ලන දේ පවා දෙනවා. කවදාවත් දානෙහි ආනිසංස දන්න කෙනා ඒකෙන් කවදාවත් දානේ දීපින් උතනේ පස්සට පීවරක් තබන්නේ නැහැ. දානෙ නිසි ආනිසංස දන්න කෙනා සසරේ තමන්ට කොයි විදිහට ලැබෙනවද කියලා තමන් දන්නවා. ඒකනේ සුමේද බ්‍රාහ්මණයා අමාත්‍යවරු ඇවිල්ලා කියනකොට ස්වාමීනි ඔබ වහන්සේට මේ තරම් ධනිය තියෙනවා මේ තරම් දීපල තියෙනවා කියලා සුමේද බෝසතන් වහන්සේ අහන්නේ මොකද්ද? අමාත්‍යවරුනි ඔය දීපල අපේ ඥාති අපේ මුතුන් මිත්තු යනකොට අරගෙන ගියේ නැද්ද අහනවා නෑ කියනවා. ඒතර කියනවා එහෙනම් මමවත් අඩුගතරම වෙටි කරගෙන යන්න ඕනේ කියලා මොකද කරේ? තමන්ටයි තිය සියලුම දේ තමන් දන් දුන්නා. තමන්ටයි තිය සියලුම දේ දන් දුන්නා. මොකද ඒ දන් දීලා බලාපොරොත්තුනේ ගෙනියන්න තැනක් හදාගත්තා. සංසාරයට ගෙනියන්න පිහිටන්න තැනක් හදාගත්තා. එහෙම නැත්තම් පින්වතුනි අපිට තියෙන මේ බොහෝ ධනය නිරපරාධ පින්වතුනි අපි දාලා සංසාරේ අති දීර්ඝ කාලයක් දුක් විඳින පුළුවන් ජීවිත අපි ලබනවා. ඒක තමයි මේ සංසාරේ හැටි. එහෙම නැත්තම් අපි ගිහිල්ලා නිරයට ගිහිල්ලා මොනවද කියන්නේ? මට මේ තරම් ධනෙ තිබුණා නමුත් මං පිහිටන තැනක් හදාගත්තේ නේ. අපි පින්වතුන්ම කල්පනා කරලා බලන්න මේ කාරණාව. තමන්ට මේ තියෙන ධනය, තමන්ට අයිති මේ වස්තුව, තමන්ට අයිති මේ දේවල් අපි පින්වතුන් හිතනද ඔවද හරි දවසක පින්වතුන් අපට මේව අරගෙන යන්න පුළුවන්ද? නමුත් බලන්න සමහර කෙනෙක් මේව රැස් කරන්නේ හරියට
ජීවිතෙන් ජීවිතය මේව භවයෙන් භවය අරගෙන යන්න පුළුවන් වගේනේ. සමහර ලෝකේ ඉන්න බොහොම ප්‍රබල ධනපතියෝ ඉන්නවා සමහර වෙලාවට ඔවුන්ගේ දැනට තියෙන වත්කම දවසකට කෝටි ගාන වියදම් කරත් අවුරුදු 200ක් 300ක් විතර යනවලු ඒක ඉවර වෙන්නේ. දැනට තියෙන වත්කම දවසකට එක කෝටියක් වියදම් කළොත් ඒකට හිතන්නක කොයිතරම් ධනෙ තියෙනවද? නමුත් කවදාවත් උන් මම මිහිම පින් කරගත්තා ඒ නිසා තමයි මට මේ ටික ලැබුණේ මේ ජීවිතෙත් පින් කරගන්න ඕනේ කියලා පින්වතුනි හැම කෙනෙක්ම හිතනවද? හැම කෙනෙක්ම හිතන්නේ නැහැ. ධනෙ තියෙන කිසිම කෙනෙක් හිතන්නේ මම සංසාරෙට පිහිටන තැනක් හදාගන්න ඕන කියලා. ඒක ඇති කරගන්නේ ප්‍රඥාවන්තයා. ඒකනේ එදා භාගතුන් හසගේ ළඟදී ජානුසෝනී බ්‍රාහ්මණයා දානේ පිළිබඳ විශේෂ දේශනාවක් අහලා ජානුසෝනී බ්‍රාහ්මණයා කියන්නේ අලමේව දානානි ධාතුන් අලං පුඤ්ඤානි කාතුන් දන්නන් දිය යුතුමයි පින්නම් කල යුතුමයි අලං පුඤ්ඤානි කාතුන් කියලා එක් ප්‍රකාශ කරන්නේ දානේ කියලා කියන්නේ අති විශේෂ කාරණාව. ඉතින් මේ කාරණා පිළිබඳ අපි ඉස්සරහට සාකච්ඡා කරමු. පළවෙනි දෙවිය ඇවිල්ලා මේ උදානේ ප්‍රකාශ කරනවා දන් දීම ඉතාම හොඳ දෙයක්. තද මසුරට ප්‍රමාදී කෙනාට මේ දානේ අනුමෝදන් වෙන්න බෑ. හැබැයි පින් කැමති අය නම් දන් දෙන්න පසුබට වෙන්නේ නැහැ. ඒ ඔන්නෝයි කාරණාව භාග්‍යතුන් හසට ප්‍රකාශ කරනවා. අනිත් දෙවරුත් එක එක උදාන උදානේ ගණේල ප්‍රකාශ කරනවා. අපි ලබන සතියේ ඒ කාරණා ටිකත් අපි සාකච්ඡා කරමු. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සද්ධර්ම දේශනාවට දායක වුණු පින්වතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍ය ආනුමෝදනා කරනවා. විශේෂ මැද දේශනාවේ දායකත්වයේ දරන්නේ මඩවල මුල්ල නවපටමග්ග ගාල්ල නිවසේ පදිංචි විශේෂඥ වෛද්‍ය අරුණ රොඩ්‍රිගෝ මහත්මයායි දේශනාවේ දායකත්වයේ දරන්නේ. බලාපොරොත්තු වෙන ඔක්තෝබර් මාස 30 වෙනි දින ජන්මදිනයේ යෙදුන රිවිඳු රොඩ්‍රිගෝ පුතුණුවන්ට ආශිර්වාදයේ කරන්නට. ඉතින් ආදරණීය පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. ඒ දරුවාගේ අනාගත ජීවිතය යහපත් වේවා සැපවත් වේවා. අනාගත ජීවිතය යහපත් කරගෙන තමන්ගේ අනාගත බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ල මුදුන්පත් කරගන්නට මේ සියලු කුසල ධර්මියෝ හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම උනිදු සහ තමිඳු සොහිරන්ගේ සහ පමිති සංයුමි චන්තුලි අහස්නා සොහිරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම සුජීවත් සිරින අත්තම්මලා සීයලා ඇතුළු ඥාති මිත්‍රාදීන් හැම දිනාටමත් දේශිකානන් වහන්සේ වන අපටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. මියගිය හැම ඥාතීන්ටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා අපි මේ වෙලාවේ පින් පෙත් අනුමෝදන් කරනවා. මන රැස්කරගත් සියලුම පිංගේ දායකත්වයේ දරණ විශේෂඥ වෛද්‍ය අරුණ රොඩ්‍රිගෝ මහත්මයාට නැවත නැවතත් අපි ආශිර්වාදේ කරනවා. ඔවුන්ගේ සීල බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ල මුදුන්පත් වේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. කරගෙන යන ලබන සීල කටයුතු සාර්ථක වේවා. මුළු මහත් ලෝක සත්‍යාටම මහත් අනුකම්පාවෙන් මේ ධර්ම දානමයක් සිදු කරපු ඇත්තන්ට ඒකාන්තයෙන්ම සසර සුවපත් වෙන්නට මේ පිං අනුමෝදන් වේවා. නිරන්තරයෙන් අපි සිහිපත් කරන වගේ මෙවන් උතුම් ධර්ම දේශනාවකට දායකත්වය දැරීම අතිවිශාල අතිවිශේෂ පින්කමක්. ඒකට වෙන හේතුවක් නෙවෙයි බොහෝ දෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරන නිසා. ඒකද එතුමා මේ පින්කමට දායක වෙලා ඒ අති උදාර පින තමන්ගේ ජීවිතේ රැස් කරගත්තා. එක කෙනෙක් කරේ මේ බණපදයක් අහලා අනේ මමත් දන් දෙන්න ඕන කියන හරි සිතුවිල්ලක් ඉපදුනොත් ඒ සිතුවිල්ලට පවා ලැබෙන පින මේ දායකත්වය දරපැත්තන්ට අනුමෝදන් වෙනවා. ඒ නිසා ධර්ම දාණය කියලා කියන්නේ මේ ලෝකයාති උදාර පින්කමක් කියන කාරණාව භාග්‍යතුන් හස් දේශනා කළ තිනි ආන් ඒ නිසායි. එමනම් අපි කාලේ නිමාටපත් වෙලා තිබෙන නිසා දේශනාව නිමාටපත් කරනවා. රැස් කරගත් සියලුම පින් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුගසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මිය පාරමී ධර්මයක් වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං